to Premier Diaries. අද අපි ඇවිල්ලා ඉන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ධාවන ක්‍රීඩකයා හිටපු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ෂෙහාන් අඹේපිටියව මුණගැහෙන්න. ඔහු පහුගියදා මල්ල ක්‍රීඩාවට සමුදුන්නා. ඉතින් අපි හිතුවා ඔහුත් එක ටිකක් කතා කරන්න. මේ දවස්වල ඇත්තම හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. මොකද මම ක්‍රීඩාවට සමුදුන්නා. ටිකත් එක්ක කරන කෙන හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ ක්‍රීඩාවට සමුදීප එක මොකක් හරි පෞද්ගලික කාරණයක් මතද මොකක් හරි හදිස්සියකට තියෙන්නේ නැද්ද මේක? ඇත්තම නෑ. මම ගිය අවුරුද්දේ ඉඳන් හිතාන හිටියේ ක්‍රීඩ සමුදෙන්න කියලා. මොකද මම දැන් අවුරුදු 16ක් තිස්සේ මා ක්‍රීඩාවේ නියැලෙනවා. ඒකිනුත් අවුරුදු 13ක් ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට සහභාගී වුණා. ඉතින් පෞද්ගලික කාලේ මම 104 සායදීමේ කණ්ඩායම නිසා තමයි වැඩි හරියක් කණ්ඩායමතක හිටියේ. ඉතින් මම හිතුවා දැන් තමයි හොඳම වෙලාව ක්‍රීඩාවට සමුදෙන්න කියලා. ෂෙහානට වයස කීයේද ක්‍රීඩාව පටන් ගත්තේ? අද වෙනකන් තිබ්බ ජයග්‍රහණ මොනවාද? මට ක්‍රීඩාව පටන් ගත්තේ මම අවුරුදු 11 දී. ඒ මගේ ඉස්සෙල්ලාම ඉස්කෝලේ කොටි ජනාධි විද්‍යාලයේදී. ඒකට මම අද වෙනකන් ජයග්‍රහණ කරන කතාවරතෙන් මට පුළුවන් වුණා මිටු සීසව්වෙන් දකුණු ආසියාවේ වේගවත්ම කනිෂ්ක ක්‍රීඩකයා වෙන්න, ආසියාවේ දෙවන වේගවත්ම කනිෂ්ක ක්‍රීඩකයා, ලෝකෙම වේගවත්ම හත්වන කනිෂ්ක ක්‍රීඩකයා, ඒ වගේම පුදුරාජ මණ්ඩලයේම වේගවත්ම යෝන් ක්‍රීඩකයා වෙන්න, ඒතිකම ජේෂ්ඨාංශයට ආවම දකුණු ආසියාවේ වේගවත්ම නිසා, ආසියාවේම පස්වන වේග 6 වන වේගවත්ම නිසා, ඒ වගේම ලෝක ශූරතාමල් ක්‍රීඩා තරඟයට සහභාගී වෙන්න වගේම ලෝකෙ තියෙන හැම තරඟයකටම වගේ සහභාගී වෙලා මගේ රට මොකක් හරි ගෞරවයක් ගන්න මට ලඟ වුණා. එතකොට ඒ කාලේ ඇතුළත ගෙදරින් හම්බෙච්ච අයගේ සහයෝගය කොයි වගේද? ඇත්තට මම හිතන්නේ මගේ අම්මයි තාත්තයි තමයි මාව හැමදාම දැන් ආවේ. මොකද දැනටත් මම කියනවා හරි කම්මැලි කෙනෙක්. ඉතින් මගේ අම්මයි තාත්තයි තමයි හැමදේම මගේ කරලා දෙන්නේ. අම්මයි තාත්තයි අක්කයි. ඉතින් යාළගේ සපෝට් එක නිසා තමයි මම හිතන්නේ මම මෙච්චර දුර ආවේ. ආයි තින් යාලට මම විශේෂම ස්තුතියන්ත වෙනු ඉස්සෙල්ලා. මොකද යාල තමයි මගේ පස්සෙන් මාව හැමදේම තල්ලු කරන්නේ. ඉතින් වසර 15ක් ක්‍රීඩා කරලා එකපාරටම සමුගන්නකොට කොයි වගේ දැන් හැඟීමක්ද දැනෙන්නේ? ඇත්තටම ගොඩක් දුකයි. මම හිතන්නේ ක්‍රීඩිකයෙක්ගේ ජීවිතය කියන්නේ ක්‍රීඩාව. ඉතින් අවුරුදු 15ක් තිස්සේ එකම රුටින් එකකට හැඩ ගැහිලා උදේට ප්‍රැක්ටිස් කරනවා, දවල්ට එක ක්ලාස් යනවා, වැඩ කරනවා, දැන් ස්කූලේ ගියා. ඊට පස්සේ ආයෙත් හවස ප්‍රැක්ටිස් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් උදේ 5ට පටන් ගත්තම රෑ 8ම වාර දෙනකම් දවස ෆුල් පැක්. ඉතින් ඒ වගේ ඉඳලා දැන් එකපාරම නතර කරාම ටිකක් නියන් පිස්සු වගේ වාර. ඉතින් හරියම අමාරුයි. ගොඩක් දුකක් හිතෙනවා ක්‍රීඩාව නතර කරපු එකට. අයියට ඇයි හිතුනේ මල්ල ක්‍රීඩාවම තෝරගන්න ඕනේ? ක්‍රිකට් තව ක්‍රීඩා වර්ග තියෙනවා. ඇයි මල්ල ක්‍රීඩාවට මෑන් හිතුනේ? ඇත්තටම අපේ පවුලේ හැම කෙනෙක් වගේ ක්‍රිකට් තමයි ඉස්සෙල්ලම් කරේ. ඒක කුමාර ධර්මසේන, ශාම් නඳුනත්තිගේ ඒ වගේ ඔක්කොම ගත්තොත් එයි මගේ අම්මගේ අක්කගේ වගේ රිලේෂන්ස් තමයි. ඉතින් මටත් ආසාවක් තිබ්බේ ක්‍රිකට් සෙල්ලම් කරන්න. කවදාද ක්‍රිකට් වලින් හොඳට සෙල්ලම් කරලා ඉහළට යනවා කියලා. හැබැයි මම අරිසලෙකෝ වගේ මම හරි කම්මැලි ළමෙක්. ගෙදරම ඉන්නේ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් මම ස්පෝර්ට්ස් වලට ලොකු අයිඩියා තිබුණා. හැබැයි දවසක් මම හිතු ඒ කියන්නේ අපේ ඉස්කෝලේ තිබ්බා ස්පෝර්ට් මීට් එකට තෝරගන්න තරඟේ. ඉතින් මම ඒකට දිව්වා. දිව මස් මම ඒකෙන් දින්නයින් පස්සේ මම එදා දැනගත්තා මට හයියෙන් දුවන්න බුලන්නේ නේද කියලා. ඉතින් ඒකත් එක්ක මම ඒක හැමම කන්ටිනියු කරගෙන ගියා. මම අදටත් ආස ක්‍රිකට් වලට. හැබැයි හයියෙන් දුවන්න බුලන් නිසා මම මල් ක්‍රීඩාව තෝරගත්තා. එතකොට දැන් ක්‍රිකට් ක්‍රීඩාවට සාමාන්‍යයෙන් ගෙවීම හොඳයි. එතකොට මේ මල්ල ක්‍රීඩාවනත් ඒ වගේම ගෙවීම හොඳයිද? මල ක්‍රීඩාව කියන්නේ වෘත්තිමය ක්‍රීඩාවක් නෙමෙයි ලංකාවේ. ක්‍රිකට් කියන්නේ වෘත්තිමය ක්‍රීඩාවක්. එතකොට වෘත්තිමය ක්‍රීඩාවක හැම වෙලාවෙම ක්‍රීඩකයන්ට ගෙවීමක් කරනවා. නමුත් අපිට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. හැබැයි පෞද්ගලික කාලවල සමහර ඇමතිවරුන් ආවම එයාලා ඒ தත්ත්වේ තේරුම් අරගෙන ක්‍රීඩකයන්ට මාසික ගෙවීමක් කරා. හැබැයි ඒක ටික කාලේ ආයෙත් ඇමතිතුමා මාරු වුණාම ඒක නතර වෙනවා. එහෙම නැත්නම් චුට්ට දවසකින් ඒ ගෙවීම නතරලා යනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තිබ්බා. මල ක්‍රීඩාව කියන්නේ අපිම වීදම් කරගෙන අපිම අපේ රටට ජයග්‍රහණයක් හෝ ගෞරවයක් ගෙනලා දෙන ක්‍රීඩක කට්ටියක්. මම හිතන්නේ ක්‍රිකට් ඇරෙන්න අනිත් හැම ක්‍රීඩම් වගේ එකයි. මොකද ක්‍රිකට් වලට ICC එකකින් ෆන්ඩ්ස් එනවා. හැබැයි අපේ ඇසෝසියේෂන් එකට අනිත් ගොඩක් ඇසෝසියේෂන් වලට යාලගේ මද ඇසෝසියේෂන් එකේ ඉන ෆන්ඩ්ස් හරි අඩුයි. ඉතින් ඒක තමයි පොඩි ප්‍රශ්නයක් වෙලා තින්නේ. ඉතින් අපිට ඇත්තටම ගෙවීමක් කරන්නේ නැහැ. නමුත් මම හිතන්නේ අපේ ස්පෝට් එක හරියට මාකට් කරනවා නම් අපිට ඒකට ස්පොන්සර්ස් ලගෙනලා ක්‍රීඩකයන්ට හොඳක් දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හිතන්නේ නැද්ද මේ එහෙම ඒ ගෙවීම් ලැබෙන එකෙන් ද මල්ල ක්‍රීඩාව ලංකාවේ පස්සට ඇයි කියලා? කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තටම ඉදිරියට යන්න කියන්නේ තියෙනවා. නේ උදව් තියෙන හින්දා ඒකට තව කටි යොමු වෙන්න උත්සාහ කරනවා. හිතන්නද මල්ල ක්‍රීඩාවට යොමු වෙන කටි අඩු වෙයි කියලා? ඇත්තටම දැනටත් මල්ල ක්‍රීඩාව පස්සට ගිහිලා තින්නේ. දැනටත් කවුරුත් යොමු වෙන්නේ නැහැ. අදටත් අපි එළියට බහලා බැලුවොත් ළමයි 100ක් ඉන්නවා නම් 90ක්ම බලන්නේ බැට් එක අරන් බෝලට ගහන්න. මොකද එයාලා දන්නවා එයාලගේ ජීවිතේ ස්ථාවරයි කියලා. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරොත් මොකද ක්‍රිකට් ගහුවොත් ආයිත් එයාලට ජොබ් එකක් කරන්න හිම ලොකු අවශ්‍යතාවක් නැහැ. මොකද එයාලට ඒ වටපිටාව හැදෙනවා. නමුත් මල්ල ක්‍රීඩාව කරොත් පටන් ගත්ත තැනින්ම තමයි ආයිත් ඉවර කරන්නේ. හැබැයි
මෙඩල් ටිකක් තියෙන කබඩ් එකේ. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ක්‍රීඩාවේ. එතකොට රජේන් මීට කලින් හිටපු ක්‍රීඩා ඇමතිවරු රජේන් සහයෝගයක් ලැබුණාද එහෙම? මං කියන්නේ ෂහාන් කියන පුද්ගලයාට සහයෝගයක් ලැබුණාද? මම පොදුවේ ෂහාන් ගැන විතරක් නෙමෙයි හැමෝම ගැනම කතා කරුත්. මගේ ස්පෝට් එක ගැනම කතා කරුත් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඇමතිතුමාගෙන් ඇමතිතුමාට වෙනස්. එයාලා ඒ දේ දකින්න විදිය වෙනස්. ඉතින් මම මගේ අවුරුදු 16 ඇතුළත මං හිතන්නේ ඇමතිවරු 5 දෙනෙක් 6 දෙනෙක් විතර ආවා ගියා. ඉතින් එයාලත් එක්ක එක එක විදිය එක්ස්පීරියන්සස් දිනා. ඉතින් සමහර අය හොඳම දෙයක් කරා ක්‍රීඩාවට, සමහර අය කිසිම දෙයක් කරේ නැහැ. සමහර අය මැද හිටියා. ඉතින් මම නම කිව්වට කමක් නැද්ද දන්නේ නැහැ කවුරේ. මම කියන කාටකත් එහෙම කඩ යනවා නෙමෙයි. නමුත් මම හිතන්නේ පොඩි කාලේ වගේ හොඳ ඇමතිවරු 2-3 දෙනෙක් හිටියා. කෙනෙක් ගම්ලුගේ ඇමතිතුමා ගොඩක් ලොකු දෙයක් කරා. ඊට පස්සේ මම හිතන්නේ අපිට ළඟදිම හිටියේ දයසිරි ජයසේකර ඇමතිතුමා. මම හිතන්නේ ක්‍රීඩා මන් දැක්ක වෙනස්ම එක්කෙනෙක්. ඒ කියන්නේ අපි ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ක්‍රීඩකත් එක්ක කතා කරලා මල්ලි කියාගෙන මම හිතන්නේ විනස්ම පුද්ගලෙක්. මම මේ වගේ ඇමතිතුමෙක් කිසිම දෙයක් දැකලා නැහැ. ලොකු සහයයක් ලබා දුන්නා. ඉතින් ඒ වගේම ක්‍රීඩකයන්ට මාසික ගිවිමක් කරා. එයාට තේරුණා මොකද්ද මේ ක්‍රීඩාව තියෙන ප්‍රශ්න කියන එක. අපිට ඕන ලක් ගිහලා ඇමතිතුමාව හම්බෙන්න බුලන්. ඒ වගේ මම හිතන්නේ ලොකු වෙනසක් කරගෙන තිබුණ නැහැ කියලාද කියන්නේ. කිසිම දේශපාලනයක් නැහැ. එයාට ඕනුනේ ස්පෝට් එක ගොඩ දාන්න. ඉතින් එයා හැම ස්පෝට් එකකම සැලකුවා. ඉතින් මම හිතන්නේ මම ඒ කියන්නේ එයාට මම කිසිම මම අඳුරන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ක්‍රීඩාව වෙන යමක් කරපු මිනිස්සෙක් එයා ඉතින් ගොඩක් අගය කරන්න ඕන. ලෝකේ අනිත් රටවලට ඔලිම්පික් පදක්කම් ගන්න පුළුවන් නෑ. ඇයි ලංකාවට බැරි? ලංකාවට පුළුවන්. මොකද මම විශේෂයෙන් කියන්න ඕනේ කෙන්‍යාව ගත්තොත් හරි පුංචි රටක්. හැබැයි ඔලිම්පික් මෙඩල් ගොඩයි. ජමයිකාව ගත්තොත් එහෙමයි. ඒකේ විශේෂම දේ තමයි දැන් ඉන්දියාව වුණත් හොඳට හැදීගෙන එනවා. ඉතින් අපි ආසියාවෙම ගත්තොත් සුසන්ති ජයසිංහ ඔලිම්පික් පදක්කම දින්න. ඉතින් අපිට බැරි කමක් නෑ. අපිට පුළුවන්. හැබැයි ඇත්තටම අපේ සිස්ටම් එකේ ලොකු වැරද්දක් තියෙනවා. ඒ ක්‍රීඩකයන් උඩට ගන්න විදිහේ ලොකු ප්‍රශ්නයක් තියෙන එකයි මම හිතන්නේ අපේ රටට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මෙච්චර කාලයක් මල්ල ක්‍රීඩා කළා. ඇයි අයියට බැරි වුණේ ඔලිම්පික් නියෝජනය කරන්න? මම ඇත්තටම ඔලිම්පික් තරඟයට සුදුසුකම් ලබන්න බොහොම ළඟම හිටියේ. මම 2012 වර්ෂයේ ගත්තොත් ඔලිම්පික් වලට සුදුසුකම් ලබන්න තප්පර 10.2කට තිබ්බේ. එතකොට මම 10.31ක් දුවලා තිබ්බේ. ඒතර මම ජමයිකාවේ ලෝක වේගම් ක්‍රීඩකයා විසින් බෝල්ට් එක තමයි ප්‍රැක්ටිස් කරේ අවුරුදු දෙකක්. ඉතින් එහෙදී මම ළඟටම ආවත් ආසනකට වගේ මට ඉන්ජරි එකක් ඇති වුණා. ඉතින් මට ඒ අවස්ථාවේ ඔලිම්පික් මගහැරුණ එක මට හැමදාමත් එක ළඟ කරගන්න බැරි වුණා. ඉතින් ඊට කලින් ඇයි සමුගන්න හිතුවේ? ඒ වගේ හීනේ හැබැයි කරගන්න නැද්ද හීනයක් ඔලිම්පික් යන්න ඕනේ කියලා. ඇත්තටම දැන් මට අවුරුදු 29ක්. ඉතින් මම හිතුවා සාමාන්‍යයෙන් ක්‍රීඩකට අවුරුදු 26ක් වෙද්දි හිතේ පොඩි ගැස්මක් සහ බයක් එනවා. දැන් මම ක්‍රීඩාව නතර කරලා ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් මම ඒ දේට තමයි පෞගිය අවුරුදු 2-3ෙම ලෑස්ති වුණේ. දැන් මම මගේ ඩිග්‍රී කිවර කරා, MBA කිවර කරා, මම මගේ ප්‍රොෆෙෂනල් කරිය එක කොහොමද මම ඉස්සරහට කරගෙන යන්නේ කියන එක තමයි මගේ ඔළුවේ ලොකුවටම තිබ්බේ. ඉතින් ඒකත් එක තමයි මම පොඩ්ඩක් වැඩිපුර අනිත් පැත්තට අවධානය දීලා මට කරන්න පුළුවන් උදව්ව මම රට වෙනුවෙන් කරේ. ඈත ගම්වල හුඟක් දක්ෂතා තියෙන ළමයි ඉන්නවා. එළියට එන්න බැරුව. ඒ ළමයින්ට එළියට එන්න මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද දැන් මේ වෙලාවේ? මම දකින්න විදිහට නම් ඇත්තටම එහෙම වැඩපිළිවෙලක් මම දකින්නේ නැහැ. මොකද මම අවුරුදු 16ක් හිටියේකේ මම ඇත්තටම එහෙම ලොකු දෙයක් දැක්කේ නැහැ. විශේෂයෙන් කියනෝනේ අපි රටරම තියෙන එකම එක සින්තටික් ට්‍රැක් එකයි. ඉතින් ඒක පාවිච්චි කරන්න යාපනයේ ඉන්න කෙනා මුළු රටවටේ ඉන්න හැමෝම ඉන්න ඕනේ කොළඹට සින්තටික් ට්‍රැක් එක මොකද්ද කියන එක ඉස්සලා අඳුරගන්න. ඉතින් අපිට ඇත්තටම පාසුකම් ගොඩක් අඩුයි. අපිට ලැබෙන සපෝට් එකත් හරිම අඩුයි. හැබැයි ඒ හා සමානව අපි ගොඩාක් ජයග්‍රහණ අපේ රටට ගේනවා. මම හිතන්නේ ගත්තොත්ෙන් දකුණු ආසියානු ක්‍රීඩාවලට ගියත් මල ක්‍රීඩාවෙන් තමයි වැඩිම පදක්කම් ප්‍රමාණයක් හම්බෙන්නේ. ඒකත් එක්කම අපි මල ක්‍රීඩාවේ මල ක්‍රීඩකෙක් කියන්නේ එක පදක්කමක්. ඉතින් මේ වෙනස පාලකින් හඳුනා ගන්නකම් මම හිතන්නේ ස්පෝට් එකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. එතකොට ඉස්සරහට ෂෙහාන් නඹේ පිටියේ මොකද කරන්න හිතාගෙන ඉන්නේ? ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධයෙන් හිතාගෙන ඉන්නවද නැත්නම් තමන්ගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ගැනද හිතාගෙන ඉන්නේ? දැන් මම හිතන්නේ මම අවුරුදු 29ක්ම මගේ රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරේ. ඉතින් මගේ මූලිකම දේ වෙන්නේ මම මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක දැන් හදාගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මට මගේ ක්‍රීඩක වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා අපි ක්‍රීඩකයෝ ගොඩාක් අමාරුවෙන් මේ ක්‍රීඩාව කරගෙන යන්නේ. එයාලා ගොඩක් දුක් විඳිනවා. ඉතින් හරි අමාරුයි. කිසිම සපෝට් එකක් නැහැ, ස්පොන්සර් කෙනෙක් නැහැ, කිසිම දෙයක් නැහැ. ඉතින් මට පුළුවන් නම් එයාලා වෙනුවෙන් කුංචි හරියක් යමක් කරන්න මම හිතන්නේ ඒක තමයි මගේ ඊළඟ අරමුණ වෙන්නේ. ඉතින් ඒක ක්‍රීඩා පරිපාලනය වෙන්න පුළුවන්, කුමක් හෝ දෙයක් වෙන්න පුළුවන්. මගේ ළමයි ටික වෙනුවෙන් මට යමක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම දේ. ඇත්තටම මම හිතනවා හුඟක් කාර්යබහුල වෙලාවක් අපිත් එක්ක එකතුනේ කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනට. ඒ වගේම ඉස්සරහට ලංකාවේ මල්ල ක්‍රීඩාවට උදව්වක් වෙන්න, අලුතෙන් ඉන්න ළමයින්ට උදව්වක් වෙන්න, රටට වැඩක් කරන්න පුළුවන් වෙන්න, ඒ වගේම ප්‍රොෆෙෂනල් ලයිෆ් එක හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා අයියට. බොහොම ස්තුතියි.